සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන්න හැමෝටම. ඉතින් කුමාරගේ වීඩියෝ කියපුවාම හැමෝගෙම හිතට එන්නේ විහිළු දෙයක්. ඒ වගේම hina යන දෙයක් තමයි හැමෝගෙම මතකෙට එන්නේ. ඉතින් අද කුමාරගේ වීඩියෝ channel එකෙන් අපි කරන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. මේකට වාර්තාමය වැඩසටහනක් කිව්වොත් බොහොම නිවැරදි. ඉතින් මම මෙහෙම පටන් ගන්නම්. අපි හැමෝටම තියෙනවා සුන්දර අතීතයක්. पुंची काले अम्मा के तात के अतेलीला गेपु सुंदर मतकयान गुडक पीरुनो ए वगेम आयत खावदावत यंड बैकेला हितर दनिला हदवत मोहतकट नतर उन हितामत सुंदर स्थानयक सोयागने यन गमनत तमा मे इतिंग एहेम गेपु आम हेमोम दन्नो आय कोहेद कियला इतिंग अदापि मे यन्ने अभिमानवत ओब मम अप सियलु दिनाम गेपु अपगे देवनी मातावन सेनाधिकारी जातिक पासले अभिमानवत वसरे कसिय विसी पहाक अतीते सोयागेन इतिंग ओगोल्लो बलना ऐति सेनाधिकारी जातिक पासले अतीते होयागेन मे पांसल भूमि एक मुकद करन्न कियला इतिंग एकम तमा मम मे ओयालट पहेदिली करन्न यन्ने पासल तरमटम सुविशाल अतीतयक तियेन मे उडेहेन तन्ने लोकानंद पुराण विहारस्थानय इतिंग पासल तरम अतीतयक तियेन निसा मे पांसले गर स्वामी वहांसेला यम ताक दुरट अपगे इतिहास अप पासले इतिहास तुर तुरक दी इतिंग अभी प्रथम लोकानंदे उडेन तन्न पुराण विहारस्थाने उडेन तन्न शासनालंकार हिमिपानंगेन अपगे वसर एकसिय विसिपहक सेनाधिकारी जातिक पासले अतीते गन यम अतीतावर्जनयक उन्वहांसे दन्ना परिधि लबा गनिम इतिंग रंदिला इन्न अपि तेक्क अभी दंग उन्न से हम उठे मे यानी इसे न मुलिम लोकानंद महाविहारवासी गंपल जिनराज पिरमी विद्यालय आचार्य गौरव शास्त्रपति उडेहन शासनालंकार हिमिपान हंसेट गौरवपूर्वक आराधना कर सीटिन अपगे मे वेडसरहन सह एक लिसेट अभी हादुरने अभी मुलिम अहने मे लोकानंद महाविहारे इतिहास पिलिबंद उपहंस दरधि अपट यमक पहदली कर दिन सिद्धम अभी मुलिम अहने हई हेम दिन तीरुआंसर नई उडेहिंतन लोकानंद महाविहारस्थान यदास्तमसी नमे वर्षे तम आरंभ गलती अतट मे निर्मात पत्ति मुल्ले पिटेसी सारालंकार के नायक हादुर उन्हांसे बलपीटिय प्रदेश ने तंगाल बलपीटिय प्रदेश मे विहारस्थान वेडम करला मे विहारस्थान आरंभ कर कटुमटी पेलक दिबिच विहारस्थान यदास्तमसी दहनामे वर्षे वेनकोट उन्हांसे मेक अपट दकीन मे रमणीय दर्शनीय विहारस्थान बवट पत्कर यदास्तमसी दहनामे आरंभ कर विहारस्थान एवगे मे धर्मशालावत् घंटारकूर्णा तुबट पेन मे घंटारकूर्णा धर्मशालावत् एवकट मुदलीन धर्मशालाव संधा रुपयाल हारदाहकु एवगेम घंटारकूर्ण संधा रुपयाल हारसीयक्वनी मुदलेगुनुत् मे विहारस्थाने इदिकरण गमन यद्दानमसि तीस देक वर्षे वेनकोट मे विहारस्थाने अतुलुमाले वेडकटयुतु निमावट पत्करन्ने मे प्रदेशे तियेन
රමණීයම විහාරස්ථානේ බවට පත් කරගනිමි. එතකොට මේ කාලය තුලදී උන්වහන්සේට කරගන්න බැරි වුණු මේ අංග සම්පූර්ණ භාවයට පත් වෙන්න තියෙන චෛත්‍ය රාජානන් වහන්සේ 1952 වර්ෂයේදී මේකේ යම් ප්‍රමාණයක වැඩ නිම කරලා මේ වට මාලේ වැඩ කටයුතු උන්වහන්සේ සිදු කරලා තියෙනවා. ඔබට පේන මේ බෝධිය නැත්නම් මේ බෝධීන් වහන්සේ ඇත්තටම මේ තියෙන දෙවන බෝධිය. මේකේ පළමු බෝධිය එවකට විශාල බෝධියක් විදිහට තිබිලා තියෙනවා. මේ විහාරස්ථානයේ ඇත්තටම මෙතන තමයි මුල් කාලයේදී මේ මිනිස්සු ඇඳලා පුදලා කරපු ස්ථානය. ඒ කියන්නේ මෙතන සෝහන් භූමියක් තිබිලා තියෙනවා. ගමේ අය බොහොම ටිකක් තමයි පවුල් ඉඳලා තියෙන මේ ප්‍රදේශයේ තුල. ඒ අය මේ ස්ථානයේ තෝරාගෙන තියෙන බෝමලුවේ හේන කියන වචන. බෝමලුවේ හේන කියලා කියන්නේ බෝමලුවක් තිබිලා තියෙනවා. මෙතන සෝහන් භූමියක් තිබිලා තියෙනවා. මේ ස්ථානයට පැමිණලා තමයි එයාලා වන්දනමාන කටයුතු කරලා තියෙන්නේ. ඒක කාලාන්තරයක් තිස්සේ වඳිනකු පුදනකොට ඒ ගමේම අය තමයි මේ වස්වැසීමේ කාර්යයත් එක්ක වික්ෂූන් වහන්සේ නමක් මේ විහාරස්ථානයට එකතු කරලා තියෙන්නේ. එතකොට ලෝකානන්ද විහාරස්ථානේ 1909 ආරම්භ කරා නම් මේ වෙනකොට අපි සත වර්ෂයක් හමාර කරලා තියෙන විහාරස්ථානයක්. අතට මේ වෙනකොට ඔබට මේ විහාරස්ථානයේ සියලු දේවල් දැක බලා ගන්නට පුළුවන්. සමහර ස්ථානයන් නවීකරණය වෙලා තියෙනවා. සමහර ස්ථානයන් පෞරාණික භාවයේ නිහින්ම අපි ඒ පෞරාණිකත්වෙට ඉඩ දීලා තියෙනවා. විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලා 19ක් විතර මේ වෙනකොට වැඩ වාසය කරනවා. එතකොට මෙන්න මේ தત્ත්වය තමයි වර්තමානයේ වෙනකොට දකින්න තියෙන්නේ. එහේ අපි ආවතුන්නේ ඔබ වහන්සේගෙන් අපට අහන්න තියෙන ඊළඟ ප්‍රශ්නය තමයි මේ අපගේ සේනාධිකාරී ජාතික පාසලත් මේ ලෝකානන්ද විහාරයත් අතර තියෙන සම්බන්ධතාවය කුමක්ද කියලා තමයි ඔබ වහන්සේගෙන් ඊළඟට අපට අසා දැනගන්න තියෙන්නේ. මම හිතන එක හොඳ ප්‍රශ්නයක් කියලා. ඇත්තට මෙතෙන්දී අපි තේරුම් ගත යුතු කාරණා කිහිපයක් තියෙනවා. මම හිතනවා මේ ගම්මානය තමයි මේ ප්‍රදේශයේ තියෙන පැරණිම ගම්මානය කියලා. ඒකට හේතු තියෙනවා මේ විහාරස්ථානයේ හදනකොට මේ විහාරස්ථානයේ සඳහා ද්‍රව්‍ය සපයලා තියෙන මේ අවට තියෙන ගම්මාන. එතකොට පවුල් සංඛ්‍යාව ඉතාමත් අල්ප ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ නියෝජනය කරලා තියෙනවා. ගම්මානය කියන වචනේ ගත්තාම මේක මීට වඩා ඇත්තටම දීර්ඝ ප්‍රදේශයකට මේ ප්‍රදේශයකට ව්‍යාප්ත වෙලා තියෙනවා. විශේෂයෙන් අම්බලපිටිය කියන ගම්මාන යටපාන මේ පැත්තෙන් රාක්ෂාව වගේ ප්‍රදේශත් මේ උඩහෙන්තන කියන කණ්ඩායමට එකතු වෙලා තියෙනවා. එතකොට පැරණිම ස්ථානය දැන් අපිට මේ සේනාධිකාරී ජාතික පාසල කවර කාලයක ආරම්භ කරාද කියන කාරණාව හොයනකොට සමහර දත්ත අද වෙනකොට මැකිලා ගිහිල්ලා තියෙනවා. කෙසේ නමුත් අපි අහලා තියෙනවා මේ පැරණි අයගෙන් අපි අහලා තියෙනවා සේනාධිකාරී ජාතික පාසල ආරම්භ කරලා තියෙන්නේ ගල් කඩුල්ල ප්‍රදේශයේ තියෙන මේ ගම් සභා උසාවිය කියන ස්ථානයේ. ඒ ගම් සභා උසාවිය අදත් දකින්න තියෙනවා. ගරා වැටලා තියෙනවා. මේ ගැන සටහන් තියෙනවා ලෝකානන්ද විහාරස්ථානයේ පැරණි පොතපතවල. ඇත්තටම 1932 වර්ෂයේ තුලදී මේ වටමාලේ කටයුතු සිදු කරලා ඒ සඳහා පුද පූජා පවත්වනකොට මේ අවට තිබිච්ච විද්‍යාලයේ සහයෝගය ලැබුණු බවත් දහම් පාසලේ සහයෝගය ලැබුණු බවත් සටහන් වෙනවා. දැන් එතකොට මේ කාලේ වෙනකොට මේ සේනාධිකාරී ජාතික පාසල කියන එක පොත්පත්වල සටහන් වෙලා තියෙන ජූනියර් පාසල කියන එක. ඒ ජූනියර් පාසල කියලා කියන්නේ මං හිතනවා ඔය කාලේ තිබිච්ච අර බටහිර බලපෑම් මත පාසල් පිළිබඳව තිබුණු පාසල් වර්ගීකරණය කිරීමේදී තිබිච්ච වචනයක්. එතකොට ජූනියර් පාසල් නැත්නම් ජූනියර් ස්කූල් කියන එක මේ විහාරස්ථානයේ తాවකාලිකව තිබිලා තියෙනවා. අපිට ඒක අනුමාන කරන්න පුළුවන් ගම් සභා උසාවියේ විද්‍යාලයේ පවත්වා ගැනීමට තරම් පහසුකම් නොමැති නිසා එවකට වැඩ වාසය කරපු මුල්ලේපිටියේ ශ්‍රී සාරාලංකාර නායක හාමුදුරුවෝ මේ ධර්මශාලාව ඉදි කරලා මේ ධර්මශාලාව ඉඩ දුන්නා විද්‍යාලයේ පවත්වාගෙන යන්න. ඉතින් අපි එක පැත්තකින් ගන්නකොට උඩෙහෙන් දැන් ඒකතු වෙලා යම් ගොඩනැගිල්ලක් නිර්මාණය කළා සේනාධිකාරී ජාතික පාසල ආරම්භ කරන්නට ඒ මුල් අවස්ථා නිරූපණය කරනකොට නායක හාමුදුරුවෝ එවකට ඒ ඉදිකිරීම කරගන්නාතුරු తాවකාලිකව මේ ධර්මශාලාව විද්‍යාලයේ බවට පත් කළා තියෙනවා. එතකොට එහෙම ටික කාලයක් මේ විහාරස්ථානයේ තුල සේනාධිකාරී ජාතික පාසල ක්‍රියාත්මක වෙලා තිනවා. ඒක තමයි සේනාධිකාරී ජාතික පාසලත් ඒ වගේම විද්‍යාලයත් විහාරස්ථානයත් අතර තියෙන සම්බන්ධතාවය. ඇත්තටම ලංකාව අධ්‍යයනය කරලා ගත්තත් පිටිසර බැහැර ප්‍රදේශයක නැත්නම් මේ හැම පාසලක්ම පිහිටලා තියෙන නාගරීකරණයේ වෙච්ච සමාජයක් තුල තමයි ජාතික පාසල් දකින්න තියෙන්නේ. සේනාධිකාරී ජාතික පාසල පිළිබඳ තියෙන්නේ ග්‍රාමීය මට්ටමේ ජාතික පාසලක් විදිහට.
मे जातिकसलेन सुविशेषत्म अतर मेकदी अभी मतक्रंडबून मे सेनाधिकारी जातिकसलट गंपल इंदला लमय्य वील्लतीन इक सुलुवेन सलगंड पुलवं कारण मुखद गमे लम नगरेटन काले नगरे लमय गमट विल्लतीन एक इदानमसी असूगणंगने कलम ये तत्ते मे पासल दिबिलतीन एक सटहांतीन दमे गमे सागच्चाकोचीन मे एवेनुम बस कविल्लतीन एक मे लोकानंद मामतिन हरवन हंदीन तमय पहालट गिहिल्लतीन इत कलम मे विद्यालयट बस्रतेकिंग विशाल लमय संख्या वक्विल्लतीन गुरुवरु एविल्लतीन मेक एक सुविशेषता व्यक्तिर सटहांकरंटून ईलंग कारणतम अपीट मतकाय एवगेम अपे करणीय किलतीन मे विद्यालय तेन्े अमुतूम परीसरे द मेकट बहु लमय पाइंग अविल्लतीन किलोमीटर गणंग एनिसा मे विद्यालय बिहीवन क्रीडको लोके न लंका बहु प्रदेश वल उसस्तंग इहल तन्वल्ट गील वार्ता तिब्च क्रीडको निर्माण विलातीन एवगेम सेनाधिकारी जातिक पासल की भाम समहार तरंग वलदी ये तरंग सदा सहभागी विनाय ये पासल यम किसी बियाक दाकलातीन एवगेम मटमतक पहुगे गणना वक् मेत कालेटेन कट मे कला विषेधारावत् वाणिज्य विषेधारावत् सह विद्या विषेधारावकन विषेधारा तुनिन् तुनिन्म अध्यापन पुदुसाधिकपत्र उसस्फल विभागे इतामत्म इहलीन समत्वला विश्वविद्यालय वरान लबापु दरु बिहिवलातीन एवगेम मे विद्यालय इगनगत् दरुअन्नतर मे नीतिज्ञवरियन् इतं इहल उसाविबल नडु कथाकर नीतिज्ञवरियन् बिहिवलातीन एवगेम तमय विविध क्रीडा मट्टमे जाग्रहण अत्पत्कर दीपु क्रीडको बिहिवलातीन इतं एहेम गन्नकोट सुविशेष दक्षतावलिन् हकियावलिन् आकल्पवलिन् परिपूर्ण समाजयकट अवश्यकरण दरुअन् विशाल संख्यावक सेनाधिकारी जातिक पासल हरह मे इतिहास अपट हम सुविशेष चार्य विधियट हंधुन्वनट पुलवा वसर इकसी विशिपहतर पेरणि श्रेष्ठ इतिहास अक्तन सेनाधिकारी जातिक पासले इतिहास स्वयागन गमने देवन दवसतम अद मुखद वसर इकसी विशिपहतर पेरणि श्रेष्ठ इतिहास पय गणनगट हेमंत विनाडी गणनगट किटिकिरीमट अपट भूमत्म अपहसुई ඉතින් පෙර දිනේ උඩහෙන්තැන්න පුරාණ විහාරස්ථානයේ උඩහෙන්තැන්නේ සාසනාලංකාර හිමිපාණන්ගේ බොහෝමයක් වැදගත් කරුණු අපට දැනගන්නට පුළුවන් වුණා. ඉතින් අදත් එවැනිම ඒ වගේම අප පාසලේ ආදි ශිෂ්‍යයෙක් වෙන උඩහෙන්තැන්නේ විනයාලංකාර ස්වාමීන් වහන්සේ හමු වීමටයි අද අපි දෙවැනි දිනේ මේ පැමිණලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේ ළඟට ගොස් උන්වහන්සේගෙන් පාද නමස්කාර පූර්වකව අවසර අරගෙන උන්වහන්සේ දන්නා පරිදි මෑත ඉතිහාසයේ කරුණු ඒ වගේම උන්වහන්සේ දැන් අප පාසල ගැන උන්වහන්සේ හිතන ආකාරය පිළිබඳව අප උන්වහන්සේගෙන්ම අසා දැනගනිමු. අවසරයි අපේ ආමඳුරනේ. ඉතින් වසර 125ක් තරම් පැරණි සේනාධිකාරී ජාතික පාසලේ අභිමානවත් හිටපු ආදි ශිෂ්‍යයෙක් වන ඔබ වහන්සේ අප පාසලේ මෑත ඉතිහාසය ගැන හෝ ඉතිහාසය ගැන යම් කරුණක් දන්නවා නම් ඒ ගැන අපිට පහදා දෙන මෙන් ගෞරවපූර්වක ආරාධනා කර සිටිනවා. සේනාධිකාරී ජාතික පාසල කියලා කියන්නේ පිටේ ඇත්තටම මං අවුරුදු 15ක් 10ක් වගේ කාලයක් අධ්‍යාපන හදාර පාසල. එහේ අපි ආන පහස්සන ශ්‍රේණිය ඉඳලා සාමාන්‍ය පෙළ ශ්‍රේණිය දක්වාම අධ්‍යාපන හදාර පාසලක් එවගේම ඉතාමත්තු දක්ෂ ගුරුවරුන් ඉන්න දරුවන්ගේ දක්ෂතාවයන් එළියට ඇදලා ගන්න පුළුවන් ඒ වගේම ඒ හැකියාවන් ඉදිරියට ඔප්නම්මලා දෙන්න පුළුවන් ඉතාමත්තු ශ්‍රේෂ්ඨ වූ වටිනා වූ විද්‍යාලයක් හැටියට මා සේනාධිකාරී ජාතික පාසල දකිනවා ඇත්තෙම මම මූලික අධ්‍යාපනය ලැබපු ඒ විද්‍යාලයේ හැටියට මගේ තිබුණ දක්ෂතා එළියට අරගෙන ඒ හැකියාවන් ඉදිරියට අනාගතේ ජයග්‍රහණය කරා අවස්ථාව ලබා දුන්නු මහසෙන අධිකාරී ජාතික පාසල කියන්න මම අදත් පැකිලෙන්නේ නැහැ. ඉතාලම සතුටින්ම 얘ගෙන දැනන මම හිතන්නේ. එහේ අපේ ආමඳුරනේ අපටත් බොහෝ සෙයින් ආඩම්බරයි අප පාසලේ ආදි ශිෂ්‍යයෙක් වන ඔබ වහන්සේ සමග මෙලෙස සාකච්ඡාවකට යොමු වීම පිළිබඳව. ඉතින් අපේ ආමඳුරනේ ඔබ වහන්සේ පාසලට ඇතුළත් වුණේ කොයි වගේ කාලයකද? මම
මම 2011 වගේ වර්ෂයේදී තමයි මම විද්‍යාලයට ඇතුළත් වුනේ. ඇතුළත් වෙලා පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත් විභාගයේ ලියලා 27 ජයග්‍රහණී කරලා එම විද්‍යාලයෙන් බැහැරට නොගිහින් එම විද්‍යාලයේම ඉන්නවා කියන තීරණයකට ඇවිල්ලා ඒ විද්‍යාලයේම සාමාන්‍ය පෙළ දක්වාම අධ්‍යාපන හදාරපු ශිෂ්‍යෙක් හැටියට දැන් වර්තමාන ස්වාමීන් වහන්සේ හැටියට ඉතාම සතුටින් දන්නවා කියන්නේ. ඒ අපේ ආමඳුරනේ උභවහන්සේ සඳහන් කරා උභවහන්සේ ශිෂ්‍යත්ව විභාගයේ නිහල ජයග්‍රහණයක් ලැබලත් උභවහන්සේ එම පාසලේම ඉන්න තීරණය කරා කියලා. මම ඇහුවත් උභවහන්සේගෙන් උභවහන්සේ ඇයි එලෙස තීරණයක් ගත්තේ කියලා. ඇත්තෙන්ම සතුටින් දන්නන්න කැමති මගේ තිබිච්ච දක්ෂතාවයන් ලිටගත්තු විද්‍යාලය හැටියට ඒ වගේම සංගීත හැකියාවන් නර්තන හැකියාවන් එතකොට ගණිතයේ හැකියාවන් විද්‍යාත්මක විද්‍යා විෂයට සම්බන්ධ හැකියාවන් සිංහල සාහිත්‍ය සම්බන්ධව ඒ හැකියාවන් සහ මගේ දක්ෂතාවන් එළියට ඇදලා ගත්ත විද්‍යාලය හැටියට ගුරුහීටි විද්‍යාලය හැටියට මහාසයන් අධිකාරී ජාතික පාසල දක්වන්නට පුළුවන්. ඒ නිසා මට ආසාවක් ඇති වුණා මම මේ විද්‍යාලයෙන් බැහැරට ගියොත් මගේ තියෙන ඒ දක්ෂතාවයන් ඉදිරියට ගන්නට හැකියාවක් නැති වෙයි කියලා. ඒ නිසා මගේ ආචාර්ය මණ්ඩලයේ විද්‍යාලයේ හිටියේ එකට හිටියේ ආචාර්ය මණ්ඩලය ඉතාමත් මගේ දක්ෂතාවයන් හඳුනාගෙන ඇත්තෙම මට මගේ දක්ෂතාවයන් අනු ඉදිරියට යන්න උදව් කරපු නිසා තමයි මම විද්‍යාලයෙන් රැඳුනේ. එහෙ අපේ හාමුදුරනේ මා සිතනා අන්දමට එයයි අපේ හාමුදුරනේ විය යුත්තේ. ඔව්. ඊතරම් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙන ඒ වගේම අද වෙන විට මං හිතන්නේ අපේ හාමුදුරනේ සියලුම සම්පත් වලින් පරිපූර්ණ විද්‍යාලයක් තමයි සේනාධිකාරී ජාතික පාසලේ. ඉතින් එවන් පාසලක අධ්‍යාපනය ලැබීම මොනතරම් වාසනාවක්ද? ඇත්තම කියනවා නම් ඒ කාලේ තිබුණු පහසුකම්ත් එක්ක බලනකොට වර්තමානයේ අද වෙනකොට ඉතාමත් පහසුකම් රාශියකින් සමන්විත වෙලා තියෙනවා. ඇත්තම ආචාර්ය මණ්ඩලයේ එන්න වැඩි වෙලා තියෙනවා. එතකොට දක්ෂතාවයන් දක්වන්න පුළුවන් හැකියාව වර්ධනය වෙන ඒ ආකාරයෙන් ඒ වගේම තමයි සීන පහසුකම්. කියන අපිට ඒ කාලේ වෙනකොට නාට්‍ය විෂය හදාරන්න හරි ස්ථානයක් තිබුණේ නැහැ. රංග කලා විෂය හදාරන්න හරි ස්ථානයක් තිබුණේ නැහැ. ඒ වගේම IT අධ්‍යාපනය ලබා ගන්නට තොරතුරු තාක්ෂණ වේදී අධ්‍යාපනය ලබා ගන්නට හරි ස්ථානයක් තිබුණේ නැහැ. විද්‍යා විෂය පැත්තෙන් ගත්තොත් ඒ පිළිබඳව අධ්‍යයනය කරලා පරීක්ෂණය කරලා ඒ නිගමනයන් වලට එළිවෙන්න තරම් අවස්ථාවක් තිබුණු පරිසරයක් ඒ වෙනකොට තිබුණේ නැහැ. ඇත්තම වර්තමානයේ වෙන විට ඒ සියලු පහසුකම් ලබා දීලා ළමයිට අවශ්‍ය කරන හැම උපහංගයක්ම තිබුණා. දැන් අපි කනගාටු වෙනවා ඇත්තෙන්ම ඒ කාලෙත් අපිට ඒ තාක්ෂණයේ තොරතුරු ඒ අවස්ථාවන් තිබුණා නම් අද මේ තත්ත්වයකට නෙමෙයි මේ තහාගිය ලෝකෙක ජීවත් වෙන පුද්ගලයන් බවට පරිවර්තනය කියලා. ඒ කෙසේ හෝ වේවා ද වර්තමානයේදී තිබෙන්නා වූ පහසුකම්ත් එක්ක ඇත්තෙන්ම අද දිනේදී සතුටු වෙන්න මම කැමති විද්‍යාලයට ආසන්නම විහාරස්ථානයේ වැඩවාසය කරමි. ඒ කටයුතු දකිමි. ඒ දියුණුව අපේ විද්‍යාලය ලැබීම පිළිබඳ මම ඇත්තෙන්ම සතුටුයි. එහේ අපේ ආමඳුරනේ ඉතින් ඔබ වහන්සේට බෙහෙවින්ම ස්තුතියි මේවන් කරුණු කීපයක් අප හමුවේ තැබීම පිළිබඳ. ඒ වගේම අපේ ආමඳුරනේ අවසාන වශයෙන් මම කියන්න කැමති අපේ පාසලට ළමයි නෙවෙන දෙමාපියන් මීට වඩා පාසල ගැන උනන්දුවත් දැක්කුවොත් අප පාසල අර පෙර තිබූ ශ්‍රේෂ්ඨ ආකාරයටම නැවතත් ගොඩගැනීමේ හැකියාවක් ඇතයි කියලා මා සිතනවා. ඒ පිළිබඳව අවසාන වශයෙන් ඔබ වහන්සේගෙන් අදහස් කීපයක් දැනගන්න කැමතියි. මම ඇත්තෙන්ම ප්‍රකාශ කරනවා නම් පුතේ මේ ඒ කාලේ අපේ විද්‍යාලයේ ළමයි 1500ක් 2500ක් ආසන්න මට්ටමේ ශිෂ්‍ය සංඛ්‍යාවක් ඒ විද්‍යාලයේ හිටියා. එතකොට වර්තමානයේ වෙනකොට එතකොට ලෝකානන්ද මාර්ගයේ හරහා දිස්සෙන මාර්ගයේ ප්‍රවේශයේ විද්‍යාලයට යන ප්‍රවේශයේ දැක්කාම සීමිත පිරිසක් තමයි විද්‍යාලයට අධ්‍යාපන හදාරන්න යන්නේ කියලා පේනවා. බොහොම කනගාටුවක් ඇති වෙනවා. ඇත්තෙම කලකිරීමක් ඇති වෙනවා. උදේට මළුවම දින අවස්ථාවේදී වුණත් අපි විද්‍යාලයට යන ශිෂ්‍ය පිරිස දිහා බලාගෙන ඉන්නවා. ඇත්තටම කනගාටට පත් වෙන කාරණා තමයි වර්තමානයේ ඉන්න දෙමාපියන් ගමේ තියෙන සම්පත් දෙක ඒ වගේ නගරයට යවලා තමන්ගේ ළමයිගේ අධ්‍යාපනය මෙහෙම කරන ඉතින් අපි ගමේ තියෙන සම්පත් දිනු කරගත්තොත් තමයි අපේ අනාගතයේ ගම උනත් ප්‍රසිද්ධියකටපත් වෙන ඉතින් ගමේ දේවල් ගමටම වටිනාකමක් ලබා දෙන හැටිට මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. සීලොම දූ දරුවා නගරයට යොමු කරන්න නැතුව මෙච්චර අපහසුකම් සපයන මේ මහසෙන අධිකාරී ජාතික පාසලට ළමයි ඇතුළත් කරන හැටි ඉතාමත් ගෞරවයෙන් දෙමාපියන් ඉල්ලා සිටිනවා. ඉතකින් නුනතුන් අපි සේනාධිකාරී මාතාවගේ 125 වසරක අතීතයේ නැවත ආවර්ජනය කරනවා යන හැඟීම ඇතිව පෙරණි ආදි සිසුවකගෙන්
එකල පාසලේ තත්ත්වය විමසීම අරමයා පාසලට ඉතා ආසන්න ගම්මානය වන කුරු පෙරැල්ල නම් ගම්මානයේ ජීවත්වන එම ආදිතම සිසුවාගේ නිවස සොයා ගමන් කළා. කේජී ඇඩ්ඩින් සීයාගේ ගෙදරට තම අපි මේ ඇවිල්ලා ඉන්නේ. අපි සීයාගෙන් අහලා බලමු ඒ සීයා දන්න විදිහට අපේ පාසලේ ඉතිහාසය කියන්නේ සීයාගේ කාලයට අනුව අපේ පාසලේ ඉතිහාසය ගැන ඔබ සීයාගෙන් විස්තර පොඩ්ඩක් අහලා බලමු. ඉතින් සීයා මේ ඉස්සලම මේ අපිට කියමුකෝ දැනට සීයාගේ වයස කොච්චරද කියලා. වයස අවුරුදු 80ක් විතර වෙනවා. 80ක් විතර වෙනවා නේ. ඔව්. දැන් සීයා සීයාට මතක විදිහට සීයා කොයි කාලේ විතර වගේද අපේ ඉස්කෝලේට ගියේ? 1950 දම්ති ඉස්කෝලේ තියෙනවා. එතකොට අතරමඟ තමයි මේ සෙල්ලම් පිටිනි මල් පාත්ති එළවලු වගාව ඒ ඔක්කොම අපි කෙරේ. ඒත් එක්කම මේ විදුහල් පෙත්තුමාට වෙනම බංගලාවක් තිබුණා. ඒක පරණ ක්‍රමයට ගරාඳ ගහලා කාමර දෙකක් වගේ හදලා ඒ ඒ කාලේ හිටිය ඉලංගසිංහ කියලා ලොකු මහත්තයා අපි. ආහ් ඉලංගසිංහ. ඉලංගසිංහ මහත්තයා ඉතින් ඒගොල්ලෝ ඒ කාලේ මේ කඩිසම් නෑ. සම්පූර්ණයෙන්ම රෙද්දයි කෝට් එකයි. ආහ් තම ඇඳුම. ඒසොට අපි ඉස්කෝලේ යනකොට සිරිප්පු සපත්තු නෑ. ආහ් කිසිම ළමයෙකුට සපත්තුවක් සිරිප්පුවක් නැතුව යන්නේ. කොට කලිසමයි නිල් සුදු ෂර්ට් එකයි තම ඇඳුම. එහෙම කාලයක් යනකොට මේ කෑම දෙන්න පටන් ගත්තා. එතකොට බනිස් එකක් දෙනවා තේ බොන්න ගෙදරින් ගෙනියන්න. අපි පොල් කට්ටක් තමයි අරගෙන. පොල් කට්ටට තේ ටිකක් දෙනවා. ඒ අතරේ තමයි ඔය හප්කොටුවේ මහත්තයා කියලා ඒ මහත්තයා අඟුණාවල. එතකොට ඒ මහත්තයා තමයි ලොකු මහත්තයා හැටියට මුළු ඉස්කෝලෙම පාලනය කරන ගමන් හොඳ මහත්තයෙක්. ඒත් එක්කම හිටිය අපිට ඉංග්‍රීසි උගන්වන සෙනවිරත්න කියන මහත්තයෙක්. ඒ මහත්තයා ඩිංගිරි මණිකායේ චිත්‍රපටයේ රංගපෑව සෙනවිරත්න. ඒත් එක්කම ටීචර් කෙනෙක් හිටියා ඉද්දවල කියලා. ඉද්දවල ඒගොල්ල ඉංග්‍රීසි තමයි උගන්වන්නේ. එතකොට හපුකුටුවේ මහත්තයාගේ නෝනන් තමයි අඟුණාවල ටීචර්. ගුරුවරු හිටියා 7-8 දෙනෙක්. ගොඩක් නෑ. ළමයි ඉතින් අවසාන ළමයි වුණා 400-500ක් වගේ ඉන්නේ. ඉතින් අපිට ශ්‍රී ලංකෙන් එකම ස්කූල් දෙක අතරේ. අපි ඉතින් ක්‍රිකට් තමයි වැඩි ශ්‍රී ලංකේ. හරිම ආසයි. සාමාන්‍යයෙන් අපි මේ ලෑලි වලින් කපා ගන්න බැට් එකක් තමයි ගන්න. එහෙම කරලා ටික කාලෙකින් වොලිබෝල් එකකුත් තිබුණා ඉස්කෝලේ. ඉතින් ඒ වටේ ඉතින් ලොකු ලොකු ළමයි තමයි අපි ඒ කාලේ පොඩි. එහෙම තමයි ඉස්කෝලේ මුල් අතීතේ. ඒ කාලේ මෙහෙම නෙමෙයි, පහේ ශිෂ්‍යත්වය තියෙනවා. පහෙන් ෆේල් වුණාම මේ ඉතින් වෙන ඉස්කෝලේ යන්න බෑ. මේ ඉස්කෝලේ මේ ඉන්නවා. ඊළඟට තියෙනවා අටේ ආණ්ඩුවේ විභාගයක්. අටේ විභාගයක් තියෙනවා. ඒක ආණ්ඩුවෙන් කරන්නේ දැන් ඔය සාමාන්‍ය පෙළ වාගේ. ඒකෙන් ෆේල් වුණ ගමන් ඉස්කෝලට ගන්න නෑ. ආයෙත් බෑ ඉස්කෝලේ. ඉස්කෝලේ යන්න බෑ. ඉතින් අපි කොහොම හරි අපි පාස් වුණා. අවසාන වෙනකොට මේ දැන් මම අට. එතකොට මේ මෙහෙමයි භාවිතාව කරන්නේ. මේ 8, 9, 10, 11, 12 නෙමෙයි. දැන් 8 පාස් වුණා SSC prep. හරි හරි. prep එක කියලා තමයි 8න් පස්සේ. ඊළඟට SSC.
එහෙමයි අට පාස් කරලා ඉන්නකොට අපේ පන්තියේ හිටියේ පිරිමි ළමයි 3 දෙනයි මමයි තව දෙන්නෙක් ඒ 12 තව දෙන්නෙක් ඒ එක්කෙනෙක් මම හිටියේ මේක වැඩ කරනවා වාහනයන අපන ඩිපාර්ට්මන්ට්ේ අනිත් එක කරා ඩැනියෙල්ගේ එයා කොහොමද දන්නේ ඉතින් එහෙම කාලයක් ගත කරලා තමා හැබැයි මේ මම ඊටකොට මේ අර අට පාස් වෙලා ගියාට ප්‍රෙප් එකට ගියාට විභාගෙ ලියන්න හිටියේ නැහැ. ඉතින්දී කි මොනම හේතුවකින් හරි ඒකල ඉතරම් මේකක් නැහැ මේ 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 ගෙදර ටිකක් දවස් නතර වුණා. ගෝවිතම් වල තිනුණු කුඹුරු දෙක තුනක් වැඩ කරනවා ඉතින් ඒකේ අදර කුලපැගෝ හිටුදී බැත වේලා ගන්න ඕවත් මෙහෙම ප්‍රශ්න තිබුණා. ඉතින් වැඩි උනන්දුනේ නැහැ. එතනින් මේ ඉස්කෝලේ ප්‍රෙප් එකේ නතර වුණා. එතකොට සීයේ ඒ දවස්වල අපේ ගුරුවරුන්ගේ ඇඳුම් එහෙම කොයි වගේද? ඇඳුම් මෙහෙමයි. කලිසමක් අඳින්නේ ලොකු මහත්තයම විතරයි. දැන් ඔය අපකොටුවේ මහත්තයා විතරයි ඒ කලිසම් අඳිනවා. එතකොට අර සෙනවිරත්න කියන මහත්තයා අඳිනවා. අනික හැම කෙනාම නැෂනල් එකයි සුදු සරමයි. එතකොට මේ සීයේ අපේ ඉස්කෝලෙත් එක්ක සීයලා යන කාලේ එයා සමාන තව මොනවද තිබ්බ ඉස්කෝල මේවට? දැන් ඔය උඩුවැල් ඉස්කෝල, ගැමළුපුර ඉස්කෝල කියන්නේ ඉස්කෝලේ වගේ මොකවත් තිබ්බේ නැද්ද ඒ කාලේ? තිබුණා. උඩුවැල් ඉස්කෝලයක් තිබුණා. ඊට පස්සේ වැටකෙදිනිය ගැමළුපුර ඉස්කෝල නැහැ. නැහැ නේ. අම්බලපිටිය ඉස්කෝලයක් තිබුණා. අම්බලපිටිය. එතකොට ගිරවුල් කියන ගම්මානේ. ඔව්. ඒ පැත්තේ ඊළමයින් ඉස්කෝලයක් තිබුණා. හරි හරි. අනිත් එක ගම්පොළ තමයි වික්‍රමබාහුවාගේ තමා පරණ ඉස්කෝල. ඉස්කෝලේ කාලයක් යනකොට ඊළමයින් අර මෙහි ඉගෙනීම හොඳයි කියලා බස් දාලා තිබුණා. බස් වලින් ගම්පොළ ළමයි කෑහෙන්න ආවම ඉස්කෝලේ. ඉතින් ගෑනු ළමයින්ද මේ ඔය හපකොටුවේ මහත්තයයි මේ මේ ඊට ගොඩක් පස්සේ ඇඳුම මේ නිල් හෙද්දයි සුදු හැක්කේ මන්තේ ආ ගවුන් තිබ්බේ නැද්ද? නෑ නෑ ගවුන් ඇඳේ නෑ ඒක ළමෙක්ව. අපි එන කාලේ ගවුන් නෑ. නිල් නිල් හෙද්ද මේ මෙන්දා මන්තේ දැම්ම සුදු හැට්ටියක්. ඒකම තමයි ඇඳුම. ඉස්කෝල ඇඳුම අර ඊළඟ ළමයින්ට දික්කලිසම් කාටවම නෑ. නෑ. ලොකු පන්ති වල කට්ටියටත් නැද්ද? නෑ. කොට කලිසමයි නොහිතපු ලෙස අතීතයට දුවගෙන ගිහින් පාසල් ජීවිතයේ මතක ඇතුලේ අතරමං වුණ අපේ සීයාගේ රසවර කතා නිසා අපේ පාසල් කාලය ක්ෂණිකයෙන් මතක් කර දුන්නා. ඉන්නනතුරු ඒ සුන්දර මතක වලට මඟ පාදපු අපේ ඉස්කෝලේ මූල බීජය සොයාගෙන අප කණ්ඩායම ගමන් ආරම්භ කළා. දැන් මේ මං ඇවිල්ලා තියෙන්නේ සේනාධිකාරි ජාතික පාසලේ වසර 125ක ඒ ශ්‍රේෂ්ඨ අතීතයේ මූල බීජය වපුරපු තැනට. ඒ කියන්නේ මුලින්ම සේනාධිකාරී ජාතික පාසල ආරම්භ කරලා තියෙන්නේ මේ උඩහෙන් තැන්න ගල් කඩුල්ල කියන ප්‍රදේශයේ මෙන්න මේ ස්ථානයේ මේ ඔබට මේ පසකින් පෙනෙන ස්ථානයේ. ඉතින් අද වෙනකොට ගම් සභා උසාවියක් ලෙසින් හඳුන්වන මේ ස්ථානය මම නම් හිතන්නේ වඩාත්ම නිවැරදි වන්නේ සේනාධිකාරී ජාතික පාසලේ ආරම්භක ස්ථානය යනුවෙන් හැඳින්වුවා නම් වටිනවායි කිය. මොකද සේනාධිකාරී ජාතික පාසල පොල්ලතු පැලක් විදියට මුලින්ම මෙතනින් තමයි ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් වසර 125ක් පැරණි අතීතයේ පළමු ආරම්භක ස්ථානය තමයි මෙම ස්ථානය. ඉතින් මේ ස්ථානයෙන් පටන් ගත්ත පාසල ඉන්පසු වර්තමානයේ සේනාධිකාරී ජාතික පාසල තිබෙන තැනට යාමට පෙර ලෝකානන්ද පුරාණ විහාරස්ථානයේ පැවැත්ුණා කියලා තමයි අපිට දැනට හම්බ වෙලා තියෙන ලිඛිත සාක්ෂිවලිනුයි ප්‍රදේශවාසීන්ගෙනුයි දැනගන්නට ලැබුණු පරිදි
අප දන්නා ඉතිහාසය වන්නේ. ඉතින් ඔය විදිහට තමයි මේ ස්ථානයේ කරුණු පිළිබඳව ප්‍රදේශවාසීන්ගෙන් අපට දැනගන්න පුළුවන් අපට දැනගන්න ලැබුණු කරුණු වෙන්නේ. තවත් දෙයක් දෙමුත් ප්‍රදේශවාසීන්ගෙන් දැනගන්න ලැබුණා මේ ගම් සභා උසාවියේ මේක සේනාධිකාරී ඉස්කෝලෙන් පස්සේ ගම් සභා උසාවිය යනවනේ. ඔව්. ගම් සභා උසාවිය යනාට පස්සේ මේ නඩු ඒ සාක්ෂිකාරයයි විත්තිකාරයයි හිටපු තමයි දැන් දෙක තමයි මේ අද මේ විදිහට අභාවයට ගිහිලා තියෙන්නේ. ඔව්. එතකොට ඒ විදිහට ඒ සාක්ෂිකාරයයි විත්තිකාරයයි හිටපු කූඩු දෙක මේක වෙද්දි අතනින් තමයි උසාවිය තිබිලා තියෙන්නේ නඩු වහන ස්ථානේ. ඔව්. ඉතින් ප්‍රදේශවාසීන්ගෙන් අපිට දැනගන්න ලැබුණු විදිහට පාසල මෙතනින් අරන් ගියාට පස්සේ තමයි මේ ස්ථානේ එම උසාවි ගොඩනැගිල්ල නිර්මාණය කරලා තියෙන්නේ. 1970 පමණ වෙන විට මෙමෙ ස්ථානයේ නෙම උසාවි ගොඩනැගිල්ල ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයට රැගෙන ගියා කියලා තමයි අමිල අපිට ප්‍රදේශවාසීන්ගෙන් දැනගන්න ලැබුණේ. ඉතින් සේනාධිකාරී ජාතික පාසලේ ආරම්භක ස්ථානය වන මෙමෙ ස්ථානයේ සම්පූර්ණයෙන්ම විනාශ වී යාමට පෙර දරා වැටීමට පෙර මෙමෙ ස්ථානයට පැමිණ මෙම වාර්තාමය වැඩසටහන කිරීමට හැකිවීම පිළිබඳ අත්තම ගොඩක් සතුටුයි. කුමාරගේ වීඩියෝ ටීම් එක වෙනුවෙන් අපි අත්තම සතුටු වෙනවා. භාග්‍යයක් කොට සලකනවා. එදා සිට අද වනතුරු අපේම පාසල සවිමත්ව ඉදිරියටම ගෙන යන සීලුම දෙනාට අපේ ගෞරවය පුදකල යුතුමයි. අප කණ්ඩායම අවසන් වරට පැමිණියේ පාසලේ වත්මන් විදුහල්පතිතුමන් වෙතටයි. මම නමින් නම් මං එම් වෝල්ට ලාල් බණ්ඩාර. දැන් මම තමයි මේ විද්‍යාලයේ දැනට වර්තමාන විදුහල්පතිවරයා හැටියට කටයුතු කරගෙන යන්නේ. මේ සේනාධිකාරී ජාතික පාසල මේ වෙලාවේ අවුරුදු 125ක් සම්පූර්ණ වෙන අවුරුද්ද හැටියට තමයි අපි හඳුනගෙන තියෙන්නේ. ඉතින් මේ සඳහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් සුබපතන්නන්, ඒ වගේම ආචාර මණ්ඩලය, ඒ වගේම පාසලේ දැනට ඉගෙනුම ලබන දරුවන් සියලු දෙනා මේ සඳහා විවිධ වැඩසටහන් සකස් කරමින් ඒවා ක්‍රියාත්මක කරමින් යන මොහොතක්. ඉතින් මම ඇත්තටම පෞද්ගලිකව සතුටු වෙනවා මෙවැනි පාසලක වර්තමාන විදුහල්පතිවරයා හැටියට මේ භූමිකාවේ කටයුතු කිරීමට ලැබීම පිළිබඳව. දැනට මම මෙම තනතුරේ වැඩභාරගෙන අවුරුදු 2ක් විතර වෙනවා මේ වෙනකොට. මේ පාසල ඉතාම දරුවන් ඉතාම හොඳ හික්මිච්චි ගුණාත්මක භාවයෙන් යුක්ත දරුවන්. මේ පාසලේ විශේෂයෙන්ම අපි වර්තමානයේ දකින්නේ විවිධ අවස්ථාවල මේ පාසල විවිධ මට්ටම්වල පැවතුණා. නමුත් අපිට කියන්න කනගාටුයි මේ යන රටාව තුළ ජනප්‍රිය පාසල් හඹායෑමේදී මේ ගම්මානවල ඉන්න බහුතරයක් දරුවන් නගරයේ පාසල් කරා යදෙනවා. ඒක ඉතාම මේ පාසලට තියෙන මේ පාසලේ ගුණාත්මක භාවය රැක ගන්න තියෙන ගැටලුවක් හැටියට මම දකිනවා. ඒ වගේම මේ පරිසරය තුළ දෙදිනෙදා ජීවත් වෙන අපේ කම්කරුපන්ති බහුතරයක් අයවලුන්ගේ දරුවන් තමයි පාසල තුළ ජීවත් වෙන්නේ. ඉතින් විවිධ අවශ්‍යතාවයන්, ඒ වගේම ඒ දරුවන් සඳහා පහසුකම් සැපයිය යුතුව තියෙනවා පාසල හැටියට. ඉතින් මම මේ වෙලාවේදී පාසල තුළ විශේෂයෙන්ම ආධ්‍යාත්මික ගුණ වගාව වැඩි දියුණු කිරීම සඳහා අපි පාසල තුළ බුදු මැදුරක් මම නිර්මාණය කරමින් යනවා. එහි වැඩ කටයුතු දැන් ආරම්භ කරලා තියෙන්නේ. ඒ සඳහා මට පරිත්‍යාගයක් හැටියට මෙහි සියලුම කටයුතු සිද්ධ කරන්නේ ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මින්, ඒ වගේම විදුහල්පති හිටපු විදුහල්පතිවරු, ඒ වගේම මගේ පාසලේ දෙමාපියන්. විශේෂයෙන්ම මම මතක් කරන්න ඕන මෙහි බුද්ධ ප්‍රතිමාව මට විශාල මුදලක්ට වැය කරලා ලබා දෙන මේ පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යෙක්. ඒ වගේම මේ පාසල ගැන මතක් කරනවා නම් 30 වසරක යුද්ධයේදී ඇත්තටම මේ පාසලේ දරුවන්, එහෙම නැත්නම් මේ සේනාධිකාරී ආදරණීය පුතණුවන් 49 දෙනෙක් දිවි පුදලා තියෙනවා මේ රට ජාති ආගම බේරා ගැනීම සඳහා. ඉතින් අපි ඒ වෙනුවෙන් මේ පාසල තුළ 125 වෙනි වැඩසටහන සමගාමීව රණවීර ස්මාරකයක් අපි නිර්මාණය කරනවා. ඒ වගේම මේ පාසලට සම්බන්ධ වෙන මේ 125 වෙනි සංවත්සරයේ නිමිත්තෙන් අපි බලාපොරොත්තු වෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ මහාචාර්ය කපිල පෙරේරා මැතිතුමා මේ පාසලට ගෙනල්ලා එතුමාට මේ පාසලේ සහ දරුවන්ගේ අඩුපාඩු වෙනත් දේවල් පෙන්නලා ඒ පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් අපිට සහයෝගයක් ලබා ගන්න.
यदिन अभी बलापुरत्वेन 125 समर्व वेनुवेन निर्माणे करण समर्व स्मारकयक् विवृतकरण एवगेम मे पासन तुल विविध अंश पिरिबंधव अभी अवधानय यमु करणकोट मम मे पासने वेडबार गन्न वेलावेदी गुरु दड्डी गुरु हिंगयक् तिबुणा नमुत् मम विशेषयेन्म अमात्यांशयट स्तुतिवंत वेनवा अपे सिरुम निलधारीन्ट मम मे पिरिबंधव दैनुन दीमट पासे मट मे वर्ष देक तुल गुरुवरुन 22ක් මේ පාසලට ලබා දීලා ඇත්තටම දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය රැක ගන්න අවශ්‍ය මූලිම මානව සම්පත ලබා දීම පිළිබඳව ඉතින් දැන් මේ විද්‍යාලය ඇත්තටම බලපුවාම ගම්පල කනාපේ තුල ගුරු හිඟයක් නොමැති පාසලක් හැටියට මට නිර්භයව ප්‍රකාශ කරන්න පුළුවන් ඒ වගේම අපි බලාපොරොත්තු වෙන මම මේ මේ වර්ෂයේ තුලදී විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන පාසල තුල එහෙන් විශේෂයෙන්ම මම මාධ්‍ය ඒකකයක් ඒ වගේම ඡායාරූප සංගමයක් ඒ වගේම දැනට අපි ඉතාම ප්‍රබල මට්ටමේ ක්‍රියාත්මක කරගෙන යනවා මේ අපේ තාක්ෂණික කණ්ඩායමක් විශේෂයෙන්ම කම්පියුටර් තාක්ෂණය සම්බන්ධව එතෙන්දී මේ දරුවන් ඇතරම මේ දරුවන්ට කම්පියුටර් තාක්ෂණයේදී විශේෂයෙන්ම මේ හાર્ඩ්වෙයාර් පැත්ත සොෆ්ට්වෙයාර් පැත්තට වැඩිය ඒ පැත්ත පිළිබඳව අපි ප්‍රායෝගික දැනුම ලබා දෙමින් ඒ දරුවන් සන්නද්ධ කරලා තියෙනවා මම ඊටම සතුටු වෙනවා ඊටම කෙටි කාලයක් තුළදී මේ කණ්ඩායම අපේ අපිටත් වැඩි අඩුපහසුකම් තියෙන පාසල් වලට ගිහිල්ලා මේ පාසල් වල තියෙන කම්පියුටර් එහෙම නැත්නම් ඒ තාක්ෂණික මේවලම් අලුත් වැඩිය කරමින් ඒ තමන්ගේ දක්ෂතාවය උපනංගා ගන්නවා ඒ සඳහා මගේ විද්‍යාලයේ තාක්ෂණාංශයට මම ඇත්තටම IT යුනිට් එකට ස්තුතිවන්ත වෙනවා ඒ මඟ පෙන්වීම සම්බන්ධ. ඒ වගේම මම විශේෂයෙන්ම මේ අවුරුද්දේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා මේ පාසල තුල දරුවන්ට මේ නව තාක්ෂණික උපාංග සමග අධ්‍යාපනය කියන මෙවලම විශේෂයෙන්ම මේ සඳහා මට මම පාසල තුල අමතර ඉගැන්වීම් පන්ති කාමරය කියලා මම විශේෂිත පන්ති කාමරයක් නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන්ම මෙහිදී මම ගෞරවපූර්වක මතක් කරන්න ඕන මේ අපේ ලංකාවේ ඉතාම කීර්තිමත් ව්‍යාපාරිකයෙක් වන ධම්මික පෙරේරා මහත්මයාගේ ධන පරිත්‍යාගය මට ඒ සඳහා අඟල් 55ක විශාල රූපවාහිනී අංශයක් පරිත්‍යාග කරා ඒ වගේම ඔහුගේ වෙබ් අඩවියක් වන DP channel ඔස්සේ අපිට පාඩම් මාලාවන් මේ පාසලේ දරුවන්ට හැම වෙලාවක ඕනම අවස්ථාවකදී ඒ පරිශීලනය කරමින් ඉගෙන ගැනීමට අවශ්‍ය වටපිටා පහසුකම මම පාසල තුළ ස්ථාපිත කරලා තියෙනවා. ඒ වගේම මම මේ පාසලේ දරුවන්ට අන්තර්ජාල පහසුකම් ලබා දීලා තියෙනවා. ඒ පහසුකම් ඔස්සේ ඕනම අවස්ථාවක තමන්ගේ මේ අවශ්‍යතාවය පාසල තුලින් ඉෂ්ට කර ගැනීම තමයි මම බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මම මේ දැන් මේ කතා කරන මොහොතේ අපි සූදානම්ින් වෙලා තියෙන දැන් අතනම ලංකාවේ මේ වෙන විට පාසල අරින වහින තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එනිසා මේ කොයිත් තත්ත්වයට මූණ දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව මගේ ආදි ශිෂ්‍ය විශේෂම දරුවන් සමග සාකච්ඡා කරමින් මෙහි විශේෂයෙන්ම තියෙන අඩුපාඩුවක් තමයි මේ අන්තර්ජාල පහසුකම් හැමෝටම නැතිකම. එනිසා අපි උත්සාහ කරනවා පාසල තුල විශේෂිත වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඒක තමයි මේ අපේ පන්ති කාමරයේම උගන්වන ගුරුවරයා හරහා ඒ අදාළ පාඩම් ඒකක වීඩියෝ තාක්ෂණිය ඔස්සේ රූපගත කරලා එහෙම නැත්නම් පටිගත කරලා ඒවා ළමයින්ට පාසල තුලින් විශේෂයෙන්ම DVD එකක් එහෙම නැත්නම් CD එකක් නැත්නම් තමන් ළඟ තියෙන මෘදුකාංගයක් භාවිතා කරමින් මේ පාඩම් වලට සම්බන්ධ වීම විශේෂ අපි මෙහෙම කිව්වොත් චිප් එකක් වෙන්න පුළුවන් පෙන් ඩ්‍රයිව් එකක් වෙන්න පුළුවන් අපිට ගෙනල්ලා දෙනවා නම් අපි පාසල තුල අපි දැන් මේ ඊළඟ සතියේ ඉඳලම ක්‍රියාත්මක කරන මේ වැඩසටහන අනිවාර්යයෙන්ම අවශ්‍ය ඒ දරුවන්ට තමන්ගේ පාසලේ උගන්වන පන්ති උගන්වන ගුරුවරයා හරහා පෙනී ඉන්න පාඩම් මාලාවක් අපි සකස් කරන මේ තියෙන තාක්ෂණික දෝෂයේ මගහරවා ගන්න විශේෂයෙන්ම මේ අන්තර්ජාල පහසුකම තියෙන අඩුකමක් තියෙන අතර මේ නැත්තරම නැති තරම් ඉතින් ඒ නිසා මේ தத்துவයේ මඟහරවගෙන අපිට ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මම බලාපොරොත්තු වෙන පාසල තුල දරුවන්ගෙන් විශේෂයෙන්ම ප්‍රතිපල ඉහළ නංගන වැඩසටහන් එතෙන්දී අපේ පාසල තුල අපේ මගේ ගුරුවරු විශේෂයෙන්ම මම මතක් කරන්න ඕන දෙමාපියන්ද ඒ වගේම ආදි ශිෂ්‍යයන්ද මේ ඉන්න ගුරුවරු
तमंगे कान परछेद अमतरव हवस पांति अवगेम उदासन पांति पवत्तमीन मे धर्वांगे अध्यापन मतलब नगासीट अभी विशाल वेड प्रमाण पासन थोड़ा क्रियात्मक इवगेम मम दिमाप्यान क्या कमती मम मे पास पेमीन विटेतरम इवकट विधुअपति वे हटीट कटयुत करे प्रेम तिग सर ये विलावे यथमागे मम्मे पास अत्र इल्वे विलबेरवाक्स मे बट दिखा सवल केवगे पहासुका ये हंधुनागेम थोड़े मठ पुलवांगण अत्र मंगन देखता अभी हरियट रोदे करगेन विलबेर वक्ति बुनि इन सा मठ ये विधुअपतिमा ये अवश्य शील पहासुका सपेल यदा मम देख मे पास अत्री गुडनगा नुन मे तीन विशेष आवश्यकता व्यक्त में प्रवाहन पहासुकम मम मे प्रवाहन पहासुकमें दुष्कर भाव हनुनगन अमात्यांशे निरधारी समग कथाबाहकमी वेडसटा न सकस्कर ए अनु मठ अतरम मंकियान सातु मम गीय सुनकोट पास अमात्यांशे ताम हुद मटमे नम क्रियात्मक इवत्कर्णद वाहन गिनापी दिन सकास्कर ज्ञानम मगिता एक ताम विशाल बतकम मुदलींकन वन लक्ष तीस खतर वाह वाटन वाहन मेक सेनाधिकांशी जाति पास डबागत हिलम जयग्रहण मोकद मम मेतुंग कारण दिखा बनापुर मे असनीप्यकुना धर्वे मट रोहल गतकान किलोमीटर अडमतर में नम्या नम्या मारक दुराग्यनियन नंपल किलोमीटर विसी एक पास मे वे दुरा धर्वे क्रगनीयमीन गमन पास होतीबुन इवागे हवस पांतिकर गुरुवर नगरीटे अन्न तमंगे निवाहंगल्टे अन्न मिथिन दडी अपहासुतावेकिया स मट एक मगहारोगा पुलवांगना मे वाहन अत्र भावितर बलापुर धर्वांगे आध्यापनिक गुणात्मक भाव वडिदीवन किरी मे अरमुनि स मम शिम दिमापियां मे विदा सत्ति मताकर अभी हम वतकम क्लब मे वतकम अतरम इदिरी अभी पास गुणात्मक संवर्धन सद भावितर मुख्यन मत किरी मटकरानती इवगेम अभी तब देवंथ अड़पाड़ गुड़ाक्तन मुना मेखत् मे अभी दवा लंका क्रियात्मक जाति पास तुंसी दहाइंग थिंग अभी तो लभीयुत तब विषाद अड़पाड़ कटीट मम अगन तीन अभी क्रीडापीटिया मे पास मे प्रदेश तम पेरनी पास वगेम क्रीडावसंत हिता विषाद जयग्रहण अतरगत पास विदक समस्त लंका मटमे करम सूरता वे नेटबॉल सूरता वे जिमनास्टिक क्रीडा पवती पास मत कियान कनगाट ये सदरम अभी तो दीन अवम पहासुका इन साम विशेष अपे प्रदेश देशपालन अधिकारी मेहवन अपे कुशकार मेहमतुम तेक् मेह संबंध साकच्छा करा इतम पूर्वना दिन मे पास एकदास नमस्य अनुहाये दि क्रीडापीति अड़ किरी सद उत्साह अरलातीन एक अत अरलातीन अतर हद भूमिया मीटर हारसी दावन पत्या निर्माण किरी तर विषाद क्रीडापीटी भूमि अक्तन मे भूमि शुद्ध पवित्र करना मठ क्रीडापीटी कटीट संवर्धने कर इलिमित मंगेतु गेंकेरे मैतुमा बम मेक सतुटी बारगत इध मम ये वेड सटहन क्रियात्मक बलागनी दी अवासनावकट तीन मे कोरोना तथा मत मे वेड सटन क्रियात्मक अफासुता इवगे मम बेहिम स्तुतिवंत मे आदिशिष अंगमेट इवगेम विविध आदिशिशीन खंडायम शीन मत दक्न सहयोगेट मेम दिन इली मकरा अभी मे पास तवत् अवृद दहसा वगे ऐतकट गिनी पुलवा काम मे लंका परिपालन श्रेष्ठ देशपालन श्रेष्ठ विविध मठमूल जाति मे नायक बीहिकिरी मे अभिलाषे हेतु अभी मे पास गुडनग मुखियन कारण इवगेम मम आदरणीय दिमाप्यान मतकरण इतम सातुटी अभी मेवर जाति मे विभाग शिष्यत् कड़ेम पहा शिष्यत् शिष्यत् लाकुन एकसी हटनामे अकट हिमिकाम केन शिष्यत् लाभिंगे पास नटेट नामकर अध्यापन अमात्यांश मेक अतरम सुविशेषी दयाक मुखद अभी एकसी विशिपाशनी संघस्थ समर्ण मोहतनी इतना मेक अतर पास नटेट अभी विशाल जयग्रहण
මේ පාසල තුල අපි හැම වර්ෂයක් පාසාම ශිෂ්‍යත්වය සඳහා ඉදිරිපත් වෙන ළමුන්ගෙන් 80කට 85කට එහා පැත්තේ තියෙන ප්‍රතිශතාත්මක ශිෂ්‍යත්ව සමත්වීමක් මේ පාසල තුල සිද්ධ වෙනවා. මම ඒ කාර්යභාරය බාර අරගෙන ප්‍රාථමික අංශයේ ඒ අංශාධිපතිතුමා අතුරු ආචාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා ඔවුන් කරන කාර්යභාරය සම්බන්ධව. ඉතින් අපි එවැනි ජයග්‍රහණ සඳහා මේ 125 වෙනි සුබ මොහොත භාවිතා කරමු. එහෙම නැත්නම් අපි විශේෂයෙන්ම ඒ දේවල් මේ පාසල සඳහා ළඟා කරගනිමු කියන ඉල්ලීම මම ආදරණීය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා, මතක් කරනවා. ඒ වගේම මම ආදි ශිෂ්‍යින්ද මෙතෙන්දී විශේෂ ප්‍රකාශයක් කරනවා. ඔබ පාසල තුලට එන්න ඇවිල්ලා අපිත් එක්ක මේ යන අලුත් ගමන, එහෙම නැත්නම් මේ නව අවශ්‍යතාවයන්, නව තාක්ෂණික මෙවලම් සමග ඔබේ දරුවා, එහෙම නැත්නම් ඔබේ බාල සොහොයුරා සන්නාසන්නද්ධ කරන මොහොතක ඒ සඳහා මට උපකාර කරන්න කියන ඉල්ලීම තමයි මම විශේෂයෙන්ම මතක් කරන්නේ. ඒ වගේම මම විශේෂයෙන්ම මේ 125 වෙනි සංවත්සරයේ ඇත්තටම අපි ටිකක් විජයග්‍රහී විදියට සමරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ රටේ පවතින කොයි තත්ත්වයේ මත ඇත්තටම අපිට මේක උත්සවාකාරයෙන් අපිට අවසන් කරන්න බැරි වෙවි. නමුත් අපි මේ පාසල තුළ සැලසුම් කරන ලද සියලුම වැඩසටහන් මේ කොයිත් 19 සෞඛ්‍ය රෙගුලාසීන් වලට සාපේක්ෂව මම මේ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මගේ මේ ආදි කණ්ඩායමක් රටේ අවශ්‍යතාව දැඩි අවශ්‍යතාවයක් හැටියට මේ වෙලාවේ පවතින ලේහිඟය මගහරවා ගැනීම සඳහා මා මැයි මාසේ 7 වෙනි දින සූදානම් කරලා තියෙන ඒ ලේ දන් දීමේ කඳවුර, එහෙම නැත්නම් ප්‍රාණ යන නාමයෙන් මේ මේ පාසල විවිධ අවස්ථාවලදී මේ ලේ දන් දීමේ කඳවුර පවත්වලා තියෙනවා. ඒ නිසා මම ඒ ශිෂ්‍යන්ටත් විශේෂයෙන්ම මා ස්තුතිවන්ත වෙනවා. අපි ඇත්තටම මේ අවශ්‍ය වෙන්නේ රටේ අවශ්‍යතාවය හඳුනාගෙන ඒ අනුව වැඩ කරන දරුවන් පාසලක් වලින් බිහි විය යුත්තේ. උගත් කියනකම තුළ මම දකින පෞද්ගලිකවම මේ දේ. මොකද රටට අවශ්‍ය මොකක්ද, ඒ අවශ්‍ය මොහොතේ ඔවුන් ඒ සඳහා මූණ දෙන්නේ කොහොමද කියන ජාතික අවශ්‍යතාවයන් හඳුනා ගන්න සිසු පිරිසක් මේ පාසල තුළ නිර්මාණය කරලා තියෙනවා. ඒ නිර්මාණය කරපු ආදි ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට සියලු දෙනාට මම මේ අවස්ථාවේදී ස්තුති කරන්න මම අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම මම මේ පාසල තුළ දැනට ජීවත් වෙන අලුත් දරුවන්ට, එහෙම නැත්නම් නවක සම්පත්ලාභී දරුවන්ට මම ආරාධනා කරන ඔබත් මේ රටේ අවශ්‍යතාවයන් හඳුනගෙන මෙවැනි වැඩසටහන් කරමින් මේ සේනාධිකාරී මාතාව තවත් විශාල කාලයක්, ඒ කියන්නේ අවුරුදු ගණනාවක් සියවසක් ඊටත් එහා ගියපු කාලයක් ඔබට මේ පාසල රැකගෙන ප්‍රදේශයටත් රටටත් අවශ්‍ය මිනිසුන් පුරවැසියන් බිහි කරන්න දායක වෙන්න කියලා. ඒ වගේම මම විශේෂ ස්තුතියක් කරන්න ඕන තවත් මම මුලින් කිව්වා අපේ රට ජාතිය වෙනුවෙන් දරුවන් දන් දීපු දෙමාපියන්ට. විශේෂයෙන්ම මම මේ පාසලට ඇවිල්ලා තොරතුරු සොයා බලන වෙලාවේදී දැනගන්න ලැබිච්ච කාරණයක් තමයි සිසුන් 49 දෙනෙක්, ඒ කියන්නේ ආදි සේනාධිකාරී දරුවන් 49 දෙනෙක් මේ පාසල, එමන පාසල ඉගෙන ගත්ත දරුවන් ඔවුන් අපේ රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පුදලා අපේ මාතෘ භූමියත් ඒ වගේම තමන්ගේ දෙමාපියන්ටත් ඉගෙන ගත්ත පාසලටත් කරන්න පුළුවන් ඉහළම මෙහෙය ඉෂ්ට කරපු ඒ විරුවන් සිහි කිරීම මම හිතන්නේ අපි වාර්ෂිකව සූදානම් කරලා තියෙනවා එහෙම දිනයක්. ඒකට අවශ්‍ය අය මූලික පහසුකම් සඳහසලා දෙන ආදි සංගමයට ඒ රණවිරු ස්මාරකයේ අපි මේ 125 වෙනි සංවත්සර උත්සවයේ අවසාන අංගය හැටියට විවෘත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මම සියලුම ඒ ආදරණීය දරුවන් රටට ජාතියට පුදපු දෙමාපියන්ට ආරාධනා කරනවා ඒ වැඩසටහනත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම ඔබේ ආදි මගේ මේ වෙලාවේ ආදිශිෂ්‍යන් හැටියට රටේ විවිධ ශේෂ්‍රවල ඉන්න දරුවන්ගෙන් මම ඉල්ලීමක් කරනවා. ඔබ ඔබේ පාසල වෙනුවෙන් ඔබේ යුතුකම ඉෂ්ට කරන්න කියලා. අපේ තේමාව තමයි
විදු බිමට ලෙන්ගත් වූ කියන තේමාව යටතේ තමයි අපි මේ 125 වෙනි සංවත්සරය සමරන්නේ. ඉතින් එන්න ඔබ අපි තාම ආදරෙන් පිළිගන්නවා. වචනේ පරිසමාර්ථයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ඔබ ඔබේ විදු බිමට ඉතාම ලෙන්ගත් වූ අපි බාර ගන්න. ඉතින් මේ පාසල තවත් අවුරුදු ගණනක් සියවස් ගණනාවක් දිනේවයි කියන ප්‍රාර්ථනෙන් මම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන් මාදාව මෙහෙවන සියලු දෙනාටම ස්තුතියි. වසර 125කට පෙර සිට මේ දක්වා අපේ පාසල සෑම අතින්ම පහසුකම් සහිත පාසලක් බවට පත් කිරීම වෙනුවෙන් වෙහෙස මහන්සිය දරු සෑම විදුහල්පතිවරයෙකුටම ගුරු පියවරුන්ට මෙන්ම මෑණිවරුන්ටද පාසල වෙනුවෙන් අතට වෙහෙස මහන්සි වන නම් වශයෙන් කියවන හැකි තරම් සෑම දෙනාටම හදවතින්ම ස්තුතියි. අපේ පාසල හැමදාම අපේම පාසලයි. බෝහන්සේගෙන් අවසාන වශයෙන් අපිට අහන්න තියෙන්නේ මේ වගේ වැඩසටහනක් ගැන අපේ පාසල ඉතිහාසය ගැන මේ වෙනකන් කිසිම කෙනෙක් මෙහෙම ඉතිහාසයේ වැඩසටහනක් කරලා නැහැ. ඉතින් මේ වගේ වැඩසටහනක් කිරීම පිළිබඳව ඔබ වහන්සේගේ අදහස මොකක්ද? අපේ ඇත්තට මේ වැඩසටහන හොඳයි. ඇත්තට මේ විද්‍යාලය ගැන අපිටත් යම්කිසි කැක්කුමක් තියෙනවා. එතකොට දැන් අපි හැම වෙලාවකම හිතනවා මේක සමාජගත වෙන්න ඕනේ කියලා. සමාජයෙන් ගත වීමේදී මං හිතනවා මේ ඉහළ මාධ්‍යයකට වඩා සාමාන්‍ය මාධ්‍යයක් තුල මේක බෙදා හදා ගැනීමේ හැකියාවක් තියෙනවා වගේම මේක අපිට මිත්‍රශීලීව හුවමාරු කර ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ ව්‍යාපාරය හරහා මේ කාර්යය හරහා මේ දැනුවත් කිරීම හරහා විශාල ප්‍රමාණයකට මේක දැනුවත් වීම හරහා විද්‍යාලය අපට යම් මට්ටමකට ගොඩ නගන්න පුළුවන් කියලා මං හිතනවා. ඒ සඳහා මේ මාධ්‍ය ක්‍රියාවලිය ඉතාම සාර්ථක ක්‍රියාවලියක් විදිහට හඳුන්වන්න පුළුවන්. හොඳයි නා, හැම දිනාටම තිරුවන් සරණයි. ඒ වගේම හැමෝටම අත්දැකපු අත්දැකීමක් තමයි කුමාරගේ වීඩියෝ කියපුවාම හැමෝගෙම හිතවලට එන්නේ හිනාව. ඔව්, වෙනස් දෙයක්. පුරාණ විහාරස්ථානයට එන්නට සිදු වුණා. මේ කරුණු හරියටම සාකච්ඡා කාටවත් ජීවිතේ අමතක වෙන්නේ නැති ලස්සනම කාලයක්. හැබැයි ආයේ කාලෙට යන්න බැරි කිව්වට හිමිටෙන්ට කියලා. තව විනාඩි 3යි තියෙන්නේ. අමාරු යෝගෙන් පාට කරන්න ඕනේ කළු සුදු චිත්‍රයක් තියමු. තුන වගේ බින්දම් ඇදලා දැම්මා. ඊට පස්සේ මේක හයි කරන්න. හරි. හයි කරද්දී අපි අර ඉස්සෙල්ල මේ පැත්තට කරකුවා නේද? ඒ කෑල්ල මෙහෙට අනිත් පැත්තට අපසරයක් අරගන්න ඕනේ. වැඩි දෙන්නා උසුදු ඉස්සෙල්ලා අනිත් පැත්තට කරගන්න. හරි. ඊට පස්සේ තමයි හයි කරන්න ඕනේ. මේක වැකුම් කරලා ඉවර වෙලා හයි කරමු. මේ පෑන් වලින් දුවිලි වැකුම් කරලා ඉවර වෙලා හයි කරන්න තියෙනවා. දැන් ගාන වෙනම තියන්න, වෙනම පැත්තකින් තියන්න, මේ අලුතින් දාන මේකක වෙනම තියන්න. නැත්තම් අර මේ පර්ණ බැච් එකම ආවේ.
बैटरी गाँव बैटरी इसरो मैंने मे वे फ्लैट तीन फ्लैट फैट तीन फ्लैट फैट तो मे उठे अरे मे मे वे क्या अंड तीन एक अटटे बड़े तीन अरे तीन अटे मैंने मेमे लोक दिखा तीन लोक दिख तीन पेट दवा बैटरी दवा अरे दाला गलव दी मत का मैंने मेकर तीन चुटी कणु मेहट पेस्कर बैटरी पड़ना अब लगना है इधर गलवादी मेरे को सर्विस अभी तीन वाले दाने वस्तु दिन इतकोट मेक दीना प्रोसेसर तर प्रोसेसर दीना इट पे मे प्रोसेसर कूल कर इतना गीत पे प्रोसेसर मेरे कंटाक्टी फेस्ते का वेल अभी तो अभी रही संपूर्ण मेषीन कर बैटरी सैनिकल इतनी आपको कुंडा हार्डवेयर टेस्टिंग अभी तेरे अरे तो कंप्यूटर सैनिक मैंने मे घर दी रैम का रैम कुंड कंटाक्ट अवल कंटाक्ट अवल इतना गुड़ाक मेसेज उपाला गुड़ अभी इसको वैकुम कर वैकुम कल बैटरी मार्ग रोनी गलवला मिथना गलवल कन्वर्ट हार्ड अवल मैं कल पास वाले इतना इसरो गलवादी वाली पीड़ा मेनमी तीन कणुहतर सर मे कणुहतर मे चूट ईत तीन पीन वे सर ये ईतले तीन पे हरवे करकंड कर हर इला उड़ेट अदी अड़े तीन करक उड़े सर मे लुक् पड़ना सर उम्मीद मेतन तीन मेवेदी सर मे तीन हिट सिंक इट पास अब निका मेके मेन मे गल तीन पवर लाइन निक तीन एक लोकन लोकन पेतर अभी पेतर पड़ा कद कदा मेन कर इट पास मेक अत मेतन तीन पेस्ट वेल्ला तीन पेन पेस्ट वेल्ला कड़ी वगैया इतना मेकअप अलुत्कर अलुत्कर हीट हीट सिंक इट पास बैटरी मार्ग इच्छा ऐडी